අයිබෝවන් කැලෑව කියන්නේ විටක හරි භයානක තැන තවත් විටක සුන්දර තැන මම කියපු හොඳම පොත වැද්දේ ගම ඒක රචනා කළේ ලෙනා ටූල්ට් මහතා විසින් 1880 වර්ෂයේ නොවැම්බර් මාසයේ 25 වන දින ලන්ඩනයේ කෙන්ට් සිටි නුවර දරුවන් දස් දෙනෙකු පිට පාර තුන්වෙනි යාළුවා තමයි ලෙනා සිටි වෝට් මහතා ඉපදුනේ මෙතුමා 1913 දී තමයි විලේජ් ඉන් ජංගල් නම් කෘතිය රචනා කරන්නේ මේ පොත විශේෂ ගැමි ජීවිතය පිළිබඳ වටා ගෙතුණු හරි අපූරු කතාවක් මේ කතාව සිංහලට පරිවර්තනය කරේ එපි ගුණරත්න මහතා විසින් මේ කතාවේ ප්‍රධාන චරිතේ පුංචි මණිකා සිලින්දු බබුන් කඩිනලාහාමි හින්නි මණිකා මේ කතාවේ චරිත අතර වෙනවා මේ කතාවේ මම කැමතිම තැන තමයි හින්නි හාමිගෙත් පුංචි අප්පුගෙත් ආදරය තිබුණ තැන මේ කතාව පටන් ගන්නෙ හින්නි හාමිගෙත් පුංචි මණිකාගෙත් අම්ම මැරෙනවා මේ දෙන්න හැදෙන්නේ කඩිනලාහාමි වෙන නැන්දනී ගාව මේගොල්ලෝ කුඩා කාලේ සිටම අනිත් ගමේ ළමයින්ට වඩා ගොඩක් වෙනස් පුංචි අප්පුත් හින්නි හාමිත් කියන්නේ මෝල් පැටියයි සිලින්දුගේ බාල දුවයි පුංචි මණිකටයි හින්නි හාමිට දෙන්නටම දුවර දෙන්නෙක් ඉන්නවා පුංචි මණිකගේ සෑම් පුරුෂයා බබු මේ දෙන්නගෙම දුවර දෙදෙනා මේ ගමේ පවතින වසංගත තත්ත්වයන් හේතුවෙන් මියදෙනවා හැබැයි හින්නි හාමිට දුක නොදෙන්න පුංචි අප්පු වග බලා ගන්නවා පුංචි අප්පු කියන්නේ හින්නි හාමිගේ දුව ලැබුණ දවසේ දෙවියන් දුන්න තෑග්ගක් එයා මෝල් පැටියේ පුංචි අප්පු මෝල් පැටියෙක් කියලා දෙය නොදෙන තරමටම මේ දෙන්නගේ ආදරය හරිම ශක්තිමත් ගමේ මිත්‍යා විශ්වාස මත මේ දෙන්නට අකාලේ මේ දෙන්න සිද්ධ වෙනවා බබුන් කියන්නේ පුංචි මණිකගේ සෑම් පුරුෂයා නොකරපු වරදකට මාස 6කට හිරකට නියම වෙනවා සිලින්දු මිනිමරුම් චෝදනාවක් නිසා ජීවිතාන්තය දක්වාම සිරගෙදරට නියම වෙනවා පුංචි මණිකා ගමේ තනි වෙනවා කැලෑවත් ගමත් අතර විශාල සටනක් සිද්ධ වෙනවා කැලෑව එන්නෙන්නම දරුණු වෙනවා ගම යට කරගෙන යන්න පටන් ගන්නවා ගෙවල් 10කින් පටන් ගත්ත ගමේ ගෙවල් ටිකෙන් ටික අඩු වෙලා යනවා සිලින්දු ජීවිතාන්තය දක්වා සිරගෙදරට නියමවීම පුංචි මණිකට දරා ගන්න බැරි තරම් දුකයි බබුන් අදයි හෙටේ කී කියා බලන් ඉන්න පුංචි මණිකා බබුන් සොයාගෙන තංගල සිරගෙදරට යනවා. එහිදී පුංචි මණිකා දැනගන්න ලැබෙන්නේ බබුන් මියදුණු බව. කියා ගන්න බැරි දුකකින් පුංචි මණිකා හැඬු කඳුලි නොතත් බැද්දේ ගමටිනවා. බැද්දෙන් වටුණු මේ ගම්මානේ තවුන් මියදුණු බව. කියා ගන්න බැරි දුකකින් පුංචි මණිකා හැඬු කඳුලි නොතත් බැද්දේ ගමටිනවා. බැද්දෙන් වටුණු මේ ගම්මානේ තනි වෙන පුංචි මණිකා හට කාත් කවුරුවත් නැති වෙනවා කැලෑවයි ගමයි අතර වෙන මේ සටනේදී අවසානයේදී කැලෑව ජය ගන්නවා පුංචි මණිකා හටත් අඳුරු සෙවණලි මැදින් භයංකර වූ කැලෑවේ ජීවිතේ භයානක ලෙස ගෙවා තමන්ට නොදැනීම තමන්ගේ ජීවිතේ නික්මලා යන සිද්ධ වෙනවා මේ කතාව මම කැමැතිම කතාව වෙන්නත් මම කියපු හොඳම කතාව වෙන්නත් හේතුව මේ කතාව හරිම සංවේදී වෙලාවකට සතුටක් දැනෙවුවත් කුතුහලයේ වගේම බයක් වගේම දුකක් අවසාන මොහොතේ තියෙන හරි අපූරු කතාවක් වෙනත් රටක උපත ලැබ උපත ලද ලෙනා ටෝල්ට් මහතා විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටි මේ බැද්දේ ගමේ ජීවත් වූ මේ ගැමියන්ගේ දුක මනසේ දැකලා තියෙනවා ඒ කතාව හරිම අපූරු කතාවක්